රටේම අපේක්ෂා අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. මෙවර ඔබ පෙන්වන්න ප්‍රධාන වශයෙන්ම බල කේන්ද්‍රවලට පෙන්වන්න ඔබ කරන වැරදිවලට අපි සංවේදී. ඒ සංවේදීතාව පෙන්වන්න තියෙන හොඳ අවස්ථාවක් මේක. ඒකෙන් හින්දා මගේ පෞද්ගලික මතය මම හිතන්නේ විකල්ප බලවේගයකට ඡන්දය පාවිච්චි කිරීම මගින් ඔබට පුළුවන් පාලන අධිකාරියට යම්කිසි පණිවිඩයක් දෙන්න මේ පාරනම් අපිට බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ පණිවිඩය දෙන්න හොඳ අවස්ථාවක්. දෙවන අවස්ථාව තමයි අපි තාක්ෂණික බැලුවම. මේ සියල්ල තුළ ප්‍රායෝගික තාක්ෂණික විග්‍රහයක් තියෙනවා. මෙහිදී මම ඊළඟට කරන ඉල්ලීම කරන්නේ මාධ්‍යවලින්. ඒ තමයි විශේෂයෙන්ම ජනමාධ්‍ය ලංකාවට ලොකු සේවාවක් කරලා තියෙනවා. මේ හැම මාධ්‍ය නාලිකාවක් ගැනම කතා කරද්දී මේ හැම මාධ්‍ය නාලිකාවක්ම බොහෝ උවදරුවලදී ලංකාව ගොඩ අරගෙන තියෙනවා. ලොකු හැකියාවක් මේ මාධ්‍ය ජාලවලට තියෙනවා. උදාහරණ කීපයක් ගමු. ලංකාවේ යුද්ධය පැවතුණු වෙලාවේ ඔබට මතක ඇති මාධ්‍ය ජාල හරහා නිරන්තරයෙන්ම යුද්ධය පිළිබඳව යම්කිසි ආකාරයකට අපේ අපි ලබන්නා වූ ජයග්‍රහණය, ඒ වගේම යුද්ධය පිළිබඳ ප්‍රබෝධාත්මක මානසිකත්වයක් ලාංකීය සමාජය තුළ ගොඩ නැගුවා. හැම කෙනෙක්ගෙන් ඇහුවොත් ලංකාවේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා, ඒ කාලේ හිටපු මිනිස්සු 100කෙන් ඇහුවොත් ඒ 100 දෙනාම කියන්නේ ලංකාවේ පළවෙනි ප්‍රශ්නේ යුද්ධය කියලා. ගොවියා, රාජ්‍ය සේවකයා, හිඟන්න, නිලිය, නළුව මේ හැමෝම කතා කරේ අපේ රටේ ප්‍රශ්නේ යුද්ධය කියලා. ඒ වගේ ජන විඥානය තුළට යුද්ධය පිළිබඳව තොරතුරු සැපවීම හරහම අපේ රටට හැකි වුණා යුද්ධය ජයග්‍රහණය කරන්න. මොකද ජනතාව දැනගත්තා ප්‍රමුඛ ප්‍රශ්නය. දෙවන අවස්ථාව ගන්න. ඒ තමයි ලංකාවේ නොයෙකුත් උවදුරු, සුනාමි උවදුර, ඒ වගේම නොයෙකුත් නියං කාලයන්, ඒ වගේම නොයෙකුත් ස්වාභාවික ව්‍යසනයන් ආපු අවස්ථාවලදී මාධ්‍ය වලින් ඒ උවදුරු පිළිබඳව ජනතාවට විශේෂ දැනුවත් කිරීමක් සිද්ධ කරනු ලැබුවා. එමගින් සිද්ධ වුණේ ජනතාව එක් රැස් වුණා. ඒ පීඩිත පළාත්වලට පීඩිත ජනතාවට ඉතා සතුටුදායක ආකාරයෙන් උපකාර කිරීමට ජනතාවට හැකියාව ලැබුණා. එමගිනුත් අපිට ඔප්පු වුණා ජනමාධ්‍යට පුළුවන් ජනවිඥානය මගින් ප්‍රමුඛ ප්‍රශ්නය පෙන්වන්න. එපමණක් නෙවෙයි, පාස්කු උපහාරයෙන් පස්සේ ඒ පිළිබඳ ජනතාව දක්වපු මාධ්‍ය දක්වපු දැනුවත් කිරීම හරහා පාස්කු ප්‍රහාරයේ පසු අවස්ථාව තුළ ලංකාවේ ආරක්ෂාව යම්තාක් දුරකට සවිමත් කරන්න හැකියාව ලබා දුන්න, විශේෂම තොරතුරු ඒකරාශී කිරීම මගින්. ඉතින් එමගිනුත් ජනමාධ්‍ය පෙන්වුවා ප්‍රමුඛ ප්‍රශ්නය පෙන්වා අපට ගැටළු වලින් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා.